සාදු 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 නමස්කාරය කියන්නේ කොහොමද සමාද නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස බුද්ධං සරණං ගච්ඡාමි සංගෝ
මාත් සමග මේ ගාථාවන් වැදගෙන ශබ්ද නගා කියමු. වන්දාමි ජේතියං සම්බං සංගතානේ සුපතින්දිතං සංවරව
ශ්‍රී මහා බෝධීන් වහන්සේ සිහිපත් කරගෙන මේ ස්ථානයේ වැඩ සිටින බෝධීන් වහන්සේ අභියස ඉඳගෙන අපි මේ බෝධි වන්දනාව සිද්ධ කරමින් තම තමන්ගේ බලාපොරොත්තු යහපත් වූ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම පිණිස මේ බෝධි පූජාව මේ විදිහට සිදු කරන්නට ඕන. එදා බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ අභිලාෂය බලාපොරොත්තුව ඉෂ්ට කරගත්තා, සඵල කරගත්තා මෙන් අපේ බලාපොරොත්තු ලෞකික ලෝකෝත්තර සකල වෙන බලාපොරොත්තු ජය ගැනීමට ඒ බෝධීන් වහන්සේගේ ශක්තිය, බුද්ධ ශක්තිය අපට ලැබේවා කියන අදිෂ්ඨාන පාරමිතා පූර්වකව මේ බෝධි වන්දනා කවි මාකින් බාර පසු ශබ්ද නගා කියන්නේ. බුදු වෙනදා පිටේ දුන් හොඳ බෝධිය, බුදු වෙනදා පිටේ දුන් හොඳ බෝධිය, රැකවරේ නිතේ මුනි දුට සිටේ බෝධිය, රැකවරේ නිතේ මුනි දුට සිටේ බෝධිය, මුනි
නවරහාදී වූ උතුම් බුදු ගුණයන් සිහිපත් කරගෙන ඒ උතුම් බුදු ගුණයන්ට නමස්කාර කරමින් අපි හැම දිනාටම පැමිණලා තිබෙන අපල උපත්‍රව ග්‍රහ දෝෂ නැකත් දෝෂ ආදිය මේ අවුරුද්දක් ගෙවිලා අලුත් අවුරුද්දක් උදා වෙන මොහොතේදී ග්‍රහයන්ගේ යම් යම් මාරු වීම විවිධ වෙනස්කම් ඇති වෙනවත් සමගම ගුරුත්වාකර්ෂණයට අනුව ඒ ඒ වශයෙන් පුද්ගලයන්ට විවිධ නක්ෂත්‍ර අනුව අපි සඳහන් කරන විදිහට ගන්න විදිහට යම් යම් ගැටළු බාධක ඇති වෙන්නට පුළුවන්. ඒ සඳහා අපි නවග්‍රහ සත්‍යාන්තිය මේ විදිහට සජ්ජායනා කරමු. මා කීවාට පසු චත්ත නගා කියමින් නවග්‍රහ වන්දනාව සිත කරන්න බුදු ගුණ සමග ගල් අරහං බුදු ගුණෙන් මගේ අරහං බුදු ගුණෙන් මගේ ඉරුගේ අපල දුරු වේවා ඉරුගේ අපල දුරු වේවා ලෙඩ දුක් බිය නොවේ කිසිත් ලෙඩ දුක් බිය නොවේ කිසිත් සපත සතුට ලං වේවා සපත සතුට ලං වේවා සම්මා සම්බුද්ධ තෙදින් සම්මා සම්බුද්ධ තෙදින් සතුගේ අපල දුරු වේවා සතුගේ අපල දුරු වේවා මාර්ග පාදක වැළකී මාර්ග පාදක වැළකී මගේ පැතුම් ඉටු වේවා මගේ පැතුම් ඉටු වේවා විඤ්ඤා චරණේ බලයෙන් විඤ්ඤා චරණේ බලයෙන් අංග විසිගිනි සතුරු විපත් මා වෙතලන් නොම වේවා මා වෙතලන් නොම වේවා සුගත බුදු ගුණෙන් මගේ සුගත බුදු ගුණෙන් මගේ උදකේ අපල දුරු වේවා උදකේ අපල දුරු වේවා ගුණ නුවණින් වැඩි සියලු ගුණ නුවණින් වැඩි සියලු සැප සම්පත් ඉතිරේවා සැප සම්පත් පත්නිතිරේවා ලෝක විදුතෙදින් මගේ ලෝක විදුතෙදින් මගේ ගුරුගේ දෝස දුරු වේවා ගුරුගේ දෝස දුරු වේවා සතුට සමාදානය මට සතුට සමාදානය මට නිරෝගී සුව වැඩි වේවා නිරෝගී සුව වැඩි වේවා අනන්තර බුදු ගුණයෙන් අනුත්තර බුදු ගුණයෙන් සිකුරු අපල දුරු වේවා සිතුමින වැනිරුවන් ගැබක සිතුමින වැනිරුවන් ගැබක ආයුෂ මගේ වැඩි වේවා ආයුෂ මගේ වැඩි වේවා පුරිස ධම්ම සාරති බල පුරිස ධම්ම සාරති බල මහිමින් සදසෙන සුරාගේ මහිමින් සදසෙන සුරාගේ අපල විකල භූත දෝස ගැටුම් වැටුම් හා පොඩි වින ගැටුම් වැටුම් හා පොඩි වින දුරර සියලු මෙකී දෝස දුරර සියලු මෙකී දෝස විලස සාදු ජය බෝරුක විලස සාදු ජය බෝරුක වින පංචරයක් වේවා වින පංචරයක් වේවා සෙන සුරු දස දුරු වේවා සෙන සුරු දස දුරු සත්තා බුදු ගුණෙන් මගේ සත්තා බුදු ගුණෙන් මගේ රාහු අපලයි ගිලේවා රාහු අපලයි ගිලේවා යක්ෂ ප්‍රේත වින බන්ධන යක්ෂ ප්‍රේත වින බන්ධන දුරු වී සිරිතෙත වේවා දුරු වී සිරිතෙත වේවා භගවා යන විදුරවිගින් භගවා යන විදුරවිගින් ගේතු අපලයි ගිලේවා ගේතු අපලයි ගිලේවා යක්ෂ ප්‍රේත වින බන්ධන යක්ෂ ප්‍රේත වින බන්ධන ගුරු වී සිරිසෙත වේවා ගුරු වී සිරිසෙත වේවා මකර කුම්භ මිතුන තෙරස මකර
පාදක විය දුරු වේවා නිසරණ ස
සාදු 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 සුළු මොහොතක් මෛත්‍රී භාවනාවේදී මා ඇතුළු සියලු සත්වයෝ සියලු සත්වයෝ නින්දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත් සේනානායක මහත්මයාණන් බොහෝම ආගමට දහමට බැතිව බෝධි වන්දනාව අනන්‍ය ජීවිතයේ ඇසිර සලකන මේ මහත්මා කෙනෙක් නෝනා මහත්මිය දරු දෙපළ ඇතුළු හැම දෙනාම බොහෝ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ. ඉතින් ආකස්මිකව වගේ වැඩමු කළ ඒ බෝධීන් වහන්සේ අංකුවේ අද විශාල බෝධීන් වහන්සේ නමක් බවට පත් වෙලා තියෙනවා. ඉන් සිදු කරදරයක් ඉරිහනයක් බාධාවක් සිදු නොවි. ඉතින් ඒ නිසාම මේ නිවසට මහා ලොකු ආශිර්වාදයක් හැටියට සිහිපත් කරගන්නට පුළුවන්. බොහෝ වෙලාවට දකින්නේ මිනිස්සු ඒ වගේ බෝධි අංකුරයක් පැලයක් තමන්ගේ වත්තේ තිබුණත් ගලවලා ඉදි කරලා දාන තරම මිනිස්සු පුරිරු වෙලා ඉන්නේ. ඒ නිසා මේ ගේ ඇතුළෙම වගේ ගේ හදාගෙන ගේත් ඒ විදිහටම හදාගෙන ගැලපෙන විදිහට ඒ සියලු කටයුතු ආගමික වතාවත් බුදු පූජාව සියලු දේවල් සිද්ධ කරනවා. බුදුහාමුදුරගෙන ධර්මය ගැන සංඝයාට වගේම සම්යත්තුටික දෙවි දේවතාවුන් පිළිබඳවත් හොඳ ආකාරව දන්න කියන ශ්‍රද්ධාව ඇති කරගෙන කටයුතු කරන මේ පින්වත් පිරිසට අපි අදින් ආශිර්වාද කරනවා. මේ ලබන්නා වූ අවුරුද්දේ සියලු සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ කරගන්න, සාර්ථක කරගන්න, සඵල කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. විශේෂයෙන්ම නිදුක් නිරෝගී භව චිර ජීවනයේ දිගාසිරි සැලසේවා. කායික මානසික සුවය සහනය සැලසේවා. සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවන් වහන්සේලා මේ පින් දැකලා සතුටු වෙලා අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිවිසර වඩා වර්ධනය කරගෙන පින්වත් ඔබ හැම දිනාටම දෙවියන්ගේ ඇල්ම බැල්ම රැකබරණය සලසා දෙත්වා. දෙවියෝද පතන්නා වූ බෝධිකින් උතුම් නිවනින් සැනසේවා කියලා සාදු කිල් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සුජීවත්ව සිටින පින්වත් ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ලැබේවා. නමින් මිය පරලෝක ගියා වූ මව් දෙමෝපිය බන්ධු මිත්‍රාදී සියලු ඥාතිවරයෝ මේ පින් දැකලා සතුටු වෙලා ආනන්දයෙන් වෙලා සසර සපවත් කරගනිවා කියලා උතුම් නිවනින් සැනසේවා කියලා සාදු කිල් ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් දෙවියන්ටත් මේ පරිලෝකයේ සියලු ඥාතීන්ටත් ඔබ අප සෑම සියලු දෙනාටමත් මේ ඝෝර කටුක සංසාර සාගරයේ නතර වීමෙන් ලබන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමි සැනසී පැමිණ වැඩවදාළු ශාන්ත සුන්දර උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිස මේ පින්කම් පාරමිතා වංශයේ උපනිස්ස වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්ථානීය මේ බෝධි වහන්සේ ආරක්ෂා කරන බෝධි වහන්සේට අධිගෘහිත ඉන්ද්‍රජනතාව වහන්සේ මේ පින්නම්මෝදන් දෙමින් මේ පින්වත් හැම දිනාටම ඒ දෙවියන්ගේ කරුණාව ආශිර්වාදය ආරක්ෂාව සලසා දෙත්වා. ඒ දේවතාව වහන්සේ සංසාර ගමන විදී නිවනින් සැනසේවා කියලා සාදු කරනවා. සාදු සාදු. දැන් හැම දිනාටම තුනුරුවන් අනන්ත මහා ගුණ බලයෙන් සනසිල්ලක්ම වේවා කියලා සාදු සාදු සාදු.